नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु निर्वाणे दुर निसात अनंत अप्रमाण दातितु देवल दक्कपु निसात अपरिमित दस्सी अनुवेंद एसेम नोएक शास्त्रीय ब्राह्मणादी पिरिस्मेदट वहम विशारदव पमिनिला सियलूम ए असु प्रश्नयन पिलतुरु देन निसात උන්වහන්සේව අපහසුතාවයට පත්වන උන්වහන්සේට පිළිතුරු දීමට නොහැකි වන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලු ප්‍රශ්නයන්ට උන්වහන්සේ නිවැරදි පිළිතුර ලබා දෙනවා. ඒ නිසා අපරිසාවචරෝ යනුවෙන්ද එසේම නවලෝකෝත්තර ධර්මයේ පෙරට කොටගෙන හැසිරෙන නිසා අපාප පුරෙක්කාරෝ යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට नमस्कार करमी नमस्कार वेवा अति उत्तमनीय पांसीय पनस जातक पुत्तांसेगे इकसिय दाहत्यनी तित्तिर जातक देशनाव अच्चुंगता अति बलता अति वेलं पभासिता वाचा हनति दुम्मेधं इता उसु इता महत कोट कियन लद्दाहु इता बलवत्तु प्रमाणे इक्मा प्रकाशित वचनय ए प्रमाणे इक्मा हेंडु वटुवा विनाश करामिन नुवन नत्ताहु नसाय लस्सनट वचन कथा करन्न कियला देन इताम मिहिरि वदन्नेति वचने परिसमाप्त अर्थेम सबैम सत्यम वचन प्रकाश करन सत्यम वचनयंगिं परिपूर्ण ए श्री सद्धर्मे श्रवणे करन्नट वासनावंतु पिंवत्नि अपि दन सूदानं वन्ने 117 तित्तिर जातक देशनाव श्रवणे करन्नट ගාතාව අර්ථය දැනගත් වෙලාවේ වචනාර්ථීම සා බැලුව ගාතාවේ සඳහන් වන අච්චුංගතාති කියලා ඒ කියන්නේ ඉතා මහත් කොට කියන ලද කියන අර්ථය අති බලාති නැවත නැවත කීමෙන් ඉතා බලවත් වූ ස්වභාවයෙන් කියන අර්ථය අති වේලං පබහසිතාති වේලාව ඉක්මවා පමණ ඉක්මවා කියන ලද කියන අර්ථය තිත්තිරං වාති වස්සිතාන්ති කියන්නේ යම්සේ තිත් වටුවා අධිකව හඬලා ඒ නිසාම නැසනද එසේම එබඳු වචනය නුවර නැති බාලයා විනාශ කරයි නැසයි කියන අර්ථය බොහොම වටින ඉතාම ආදර්ශයක් ගන්නට පුළුවන් මහත් වටිනාකමක් ඇති ජාතක දේශනාවක් තමයි මේ තිත්තිර ජාතක දේශනාව කියලා කියන්නේ තිත්තරයන්ෙන් හඳුන්වන ජාතක දේශනාවලින් එකක් තමයි මේ ජාතක දේශනාව. පින්වතුනි, ඒ තිත්තර කියන වටවෙක් මේ ජාතක දේශනාවෙහි එන නිසා මේ ජාතක දේශනාවට තිත්තර ජාතක දේශනාව කියලා නම් කරලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ කුමක් නිසා මේ කාරණා සිහිපත් කරාද කියලා එමසලා බලනකොට भाग्यवत बुद्ध पियाणन हंसे देवरम मेहरे वासे करन समय तमंगे मुवनिसा विनाशेला गियपु कोकालेगे भिक्षुन हंसे अरबिहा तमय देशना कले इतिं ए कथा भूत 13 वेन निपाते तक्कार्य जातकेहि मतुव दक्किन निसा मे अटुआवे दक्वा तिबिन्ने यम विस्तरयक तमय एइन वेन्नु ए विस्तरय अपि दनगत्तुत एहेम බුදු පියාණන් වහන්සේදී සඳහන් කරනවා මේ කෝකාලික භික්ෂුව තමාගේ වචන නිසා නැසුනේ දැන් පමණක් නෙමෙයි පෙරත් නැසුනා කියලා මේ අතීත කතාව ගෙන හැර දක්වනවා පින්වතුනි අතීත කතාවට අනුව පෙර බරණැස්නවර බමදත් කියන ඒ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපි බෝධිසත්වයන් වහන්සේ ඒ උසස් බමුණු කුලයක ඉපිදලා වැඩි වියටපත් වෙලා තක්ෂලාවෙහි සියලුම ශිල්ප ඉගෙනගෙන නමුත් කම්සපහර දමා ඒ වාගේ ආදීනව දැකලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා පංච අභිඥාහ අෂ්ඨ සමාපatti උපදවාගෙන හිමාල වනාන්තරයේ
ඒ තාපස පිරිස පිරිවරාගෙන වාසය කරනවා. පින්වත්නි, ඒ සියලුම පිරිසට අවවාදායක ගුරුවරයා වූ මේ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ විදියට හිමාල වනාන්තරයේ වාසය කරනකොට ඒ බෝධිසත්වයන් වහන්සේගේ ශිෂ්‍යයන් අතර එක් ශිෂ්‍ය තාපසයෙක් වූ එක් තාපසයෙක් මේ පාණ්ඩ රෝගයෙන් පිරුණා. ඉතින් ඒ පාණ්ඩ රෝගයෙන් පිරෙන තාපසයන් වහන්සේ බොහොම අපහසුවෙන් මේ දර පලනකොට ඔතෙන්ට ආපු එක් දොඩමලු තාපසයන් කෙනෙක් ඒ පාණ්ඩ රෝගයෙන් පෙළෙමින් දර පලන තාපසතුමා වෙත ගිහිල්ලා ප්‍රකාශ කරනවා, මෙන්න මෙතෙන්ට පහර දෙන්න, මෙන්න මෙතෙන්ට පහර දෙන්න කියලා තාපසතුමාගේ කේන්තිය අවිස්සන ආකාරයෙන් එතුමාට දේශය පහරන ආකාරයෙන් කරුණ කියන්න පටන් ගන්නවා. ඉතින් මේ කාරණේ නිසා අධිකව කේන්ති ගියපු ඒ පාලනයක් කරගන්න බැරි තරම් කේන්ති ගියපු ඒ තාපසතුමා, ඔබ මට දර පලන්න උගන්වන ගුරුතුමාද, ඔබ මගේ දර පලන්න උගන්වන ගුරුතුමා නොවේ නේද කියලා ඒ මුවහත්ෙච්ච පොරව ඔසවලා එක පහරින්ම අර අවවාද දෙන්න ආපු තාපසතුමාව මරණයට පත් කරනවා. අපේ බෝධිසත්වයන් වහන්සේත් ඒ ආදාන කටයුතු කරනවා. ඔය සමයෙන් පින්වත්නි තවත් සිද්ධියක් වෙනවා. ඒ තමයි ඔය අසපුවට නුදුරෙහි එක්තරා තුඹසක් ළඟ එක් තිත්වටුවෙක් වාසය කරා. මේ තිත්වටුවා උදේ හවස ඒ තුඹස මත ඉඳගෙන මහස්සේ හඬ ගානවා. බොහොම හයියෙන් නාද කරනවා. ඉතින් ඒ හඬ ඇහිච්ච එක් වැද්දෙක් මේ තිත්වටුවෙක් කියලා අනුමාන කරලා ඒ හඬ අනුව ගිහිල්ලා ඒ තිත්වටුවා මරාගෙන යනවා. බෝධිසත්වයන් වහන්සේ උදේ හවස ඇහෙන ඒ තිත්වටුවාගේ ශබ්දය දැන් ඇහෙන්නේ නැත්තේ ඇයි කියලා විමසලා බලනකොට ඒ තාපසයන්ගෙන් දැනගන්නට ලැබෙනවා ඒ සිද්ධ වෙච්ච සිද්ධිය. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ කාරණා දෙකම සංසන්දනය කරලා එකතු කරලා ඒ කාරණා දෙකටම හරියන ආකාරයෙන් කරපු අවවාදයක් තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාවේ මාතෘකාව හැටියට අපි දක්වපු ඒ ප්‍රකාශ කරේ. පින්වතුනි, එහි අර්ථය නැවත සිහිපත් කරගත්තොත් ඒ කියන්නේ මේ ඉතා උස්සු ඉතා වූ මහත් කොට කියනලද ඉතා බලවත් වූ ප්‍රමාණ ඉක්මවා කියන ඒ කියන්නේ වැඩි වැඩියෙන් අනවශ්‍ය ආකාරයෙන් කරන්න ඕන ප්‍රමාණයත් ඉක්මවලා ඒ වගේම සුදුසු වෙලාවෙත් නැතුව යම් කිසි කෙනෙක් අවවාද කරනවා නම් හඬ කරනවා නම් ශබ්ද නගනවා නම් ඒ කෙනාට විනාශ වෙන්න වෙනවා. ඒ නුවණ නැති කෙනාට විනාශ වෙන්නට වෙනවා. හරියට මේ තිත්තර වටුවා විනාශ වුණා වගේ. පින්වතුනි, මේ අවවාදේ තමයි එදා බෝධිසත්ව තාපසයන් වහන්සේ සිද්ධ කරන්නේ. අවසානයේදී මෙහිදී බුදු පියාණන් වහන්සේ මේ පූර්වාපර සංදිත් ගලපනවා. එසම මෙහි පින්වත්නි, අර කෝකාලික භික්ෂුව අර පාණ්ඩ රෝගයෙන් පෙළමින් හිටපු තාපසතුමාට අවවාද දෙන්න ගියපු දොඩමළු තාපසතුමා. එසම මෙහි තාපස පිරිසට නායක වෙලා ඒ ආකාරයෙන් අවවාද කරපු උතුම් මේ තාපස ගුරුතුමා නම් මෙසම අපේ බෝධිසත්වයන් වහන්සේ. මේ ආකාරයෙන් තමයි පූර්වාපර සංදි ගලපින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිම කරන්නේ. පමණට වැඩියෙන් අවවාද කරන්න යෑම, අනවශ්‍ය වෙලාවේ අවවාද කරන්නට යෑම, අනවශ්‍ය පුජ්‍යලයාට අවවාද කරන්නට යෑම, අනවශ්‍ය ආකාරයෙන් පමණේ ඉක්මව අවවාද කරන්නට යෑම, මේ සියලු කර්ණවල ආදීනව මේ ජාතක දේශනාවෙන් හොඳ ආකාරව දැක් ගන්න ලැබෙනවා. අපි වුණත් සමහරක් විට තව කෙනෙක්ට අවවාද දෙනකොට මෙන්න මේ කරුණු සිද්ධ කරනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ අද සමාජයේ මේ ප්‍රමාණීක්මව අවවාද කරන්න යෑම නිසා සිදු අනතුරු ඒ වගේ මනුෂ්‍ය ඝාතන පිළිබඳ අපට අසන්න ලැබෙනවා. ඒ නිසා මේ කාරණාවත් බුදු පියාණන් වහන්සේ විසින්ම මතක් කරපු කාරණයක් නිසා විශේෂයෙන්ම අවධානයට අරගෙන මේ වචනය පරිස්සම් කරගෙන භාවිතා කරන්නට, පරිස්සමෙන් වචන භාවිතා කරන්නට, ඒ අපේ වචනේ හික්මවා ගන්නට මහත් වූ උපකාරයක් කරගන්නට ඕනේ. නුවණැත්තෙක් වශයෙන් එහෙම කරගත්තොත් අපේ ජීවිතයට මේ භවයට පමණක් නෙමෙයි සංසාරයට මේින් ලැබෙන ආශිර්වාදය ඉතාමහත්.